පාර්ලිමේන්තුවේ ඩයනා මන්ත්‍රීතුමිය ඇමතිතුමිය කියනවා ඔබතුමා පහර දුන්නා ඔබතුමාගේ නමක් කියලා ඔබතුමා පහර දුන්නලු හිංසනයට පත් කරාලු මොකද්ද මේ ඔබතුමා කරලා තියෙන්නේ මම ඒක මං හිතන්නේ ඔබතුමාලට මේ වීඩියෝ තව ටික දවසකින් මියාදේට අපි නිකුත් කරනවා එතකොට බලා ගන්න පුළුවන් සැබෑ සත්‍ය මොකද්ද උනේ කියලා ඉතින් මෙතන ඇත්ත වශයෙන්ම සිද්ධ වුණේ අපි පාර්ලිමේන්තුවේ එළියට යන්න බිම් මහල වෙත ආවා ඒ අවස්ථානුකූලව රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමත් එක්ක මෙයා වාදයකට පැටලිලා හිටියා ඒ අවස්ථානුකූලව මං හිතන්නේ නොයෙකුත් ආකාරي අපහාසාත්මක ලෙස ඒ වගේම නොයෙකුත් ආකාරي පරිසු වතනින් රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමාට බැනගවදීම සිටියා ඒ වගේම පහර දීමට ආවා මං ඒ අවස්ථානුකූලව මන්ත්‍රීතුමියට කිව්වා මන්ත්‍රීතුමිය ඔබතුමිය යන්න මේ ස්ථානෙන් දැන් මේ ඒ අවස්ථාවේදී ඒක එයා ඇහුවේ නැහැ ඒක ඒ අවස්ථාවේ මටත් තර්ජනය කෙරුවා මේ සජවේ මන්ත්‍රීවරුන්බලා ඔක්කොම එකයි මේ අවස්ථාවේදී මට මේ වචනේ පාවිච්චි කරන්න බෑ මේ ආදී ඉස්සරහා ඒ අවස්ථානකල මං කිව්වා මන්ත්‍රීතුමිය මේ විදිහට කතා කරන්න එපා ඔබතුමිය ඔබතුමිට අයිතියක් නැහැ මන්ත්‍රීවරුන්ට පහර දෙන්න ඒ නිසා කරුණාය කරලා යන්නයි කියලා ඒ අවස්ථානකල නැවත වරක් මෙතුමිය මට පහර දෙන්න පැමිණියා ඒ අවස්ථානකල මගේ ආරක්ෂාව සඳහා මම අත එහාට කරලා එයාව තල්ලු කිරීමට කටයුතු කෙරුවා ඒක තමයි දැන් මේ පහර දුන්නේ කියලා යන්නේ ඉතින් අපි මේ අවස්ථාවේදී කතානායකතුමා ගාවට ගියා කතානායකතුමාට අපි කිව්වා පැමිණිලා කෙරුවා මේ අවස්ථාව මමත් රෝණ බණ්ඩාර මන්ත්‍රීතුමත් මේ සිද්ධිය සම්බන්ධව හොයලා බලලා ඒ අවස්ථානුකූලව තව මන්ත්‍රීවරු දෙපළක් ඒ අවස්ථාවේ හිටියා ඒ අයගේ සාක්ෂි විමසලා බලලා මේ සම්බන්ධයෙන් යම් පියවරක් අරගන්නයි කියලා අපි ඉල්ලීමක් කෙරුවා ඉතින් අපි බලමු කතානායකතුමාගේ තීන්දුවට අපි ඉසනමනවා කතානායකතුමා සාධාරණ තීන්දුවක් දෙන්න කමිටුවක් පත් කරලා තිනවා ඒ කමිටුව සර්ව සාධාරණව කටයුතු කරයි මම හිතන්නේ එතකොට යථාර්ථයේ සත්‍ය මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන් ඉතින් මම දන්නවනේ මම මේ රටේ ජනතාවට බාර කරනවා මොකද මේ රටේ ජනතාව දන්නා පහුගිය දවස්වල මේ මන්ත්‍රීතුමිය කතා කරන්නේ කොහමද මිනිසුන්ට අපහාස කරන්නේ කොහමද පක්ෂ නායකින්ට අපහාස කරන්නේ කොහමද ඉතින් ඒ සම්බන්ධව මම හිතන්නේ හොඳට අපේ ජනතාව අවබෝධ කරගන් ඉන්නවා ඒ නිසා මම කියනවා ජනතාවට තීන්දුව ගන්න පුළුවන් මේ යථා කාලෙදී මේ මන්ත්‍රීතුමියගේ හැසිරීම කොහොමද කියලා හොඳයි බොහොම ස්තුතියි